සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් සූත්‍ර දේශනාවක් මහා සමය සූත්‍ර දේශනාව තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස තමයි අද දවසේ මේ ආකාරයෙන් දේශනාවට භාජනය වෙන්නේ මුල් කොටස ශ්‍රවණය කළ නිසා මේ දේශනාවේ සම්බන්ධතාවයේ සියලු දෙනා තුළම තියෙන නිසා නැවත වතාවක් ආපහු කරුණු සිහිපත් කරමින් කාලයේ ඒ පැත්තට යොමු කරන්නේ නැතුව අපි සූත්‍ර දේශනාව ඉදිරියට සාකච්ඡා කරන්න උත්සාහ කරමු මේ මහා පිංකම සිද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංස ප්‍රමාණය මොනතරම් මහත්ඵලද මහානිසංසදායකද යන කාරණාවත් අපි මුල් දවසේ සාකච්ඡා කරන්න යෙදුණා මහා සමය සූත්‍රයට හේතු වෙච්ච නිධාන කතාව සහ බොහොම කෙටියෙන් අට කතාව තුල අන්තර්ගත විස්තරය අපි මූලික දේශනා දෙකේම සාකච්ඡා කරමින් අද දවසේ සූත්‍ර දේශනාවම ආරම්භ කරන්න තීරණය කළා. මේ සූත්‍ර දේශනාව හරියටම දේශනා කරනවා නම් සූත්‍ර දේශනා හතකුත් ජාතක කතා පහකුත් තවත් අට කතාවක් සහ ටීකාවක් සාකච්ඡා කරන්න අවශ්‍යයි මහා සමය හරියටම තේරුම් ගන්න නම්. එතරම් බොහොම ගැඹුරුයි අති දීර්ඝයි මේ දේශනාව. නමුත් මේ දේශනාව ආරම්භ වෙන හේතුව සහ මූලික කාරණාව විශේෂයෙන් දස දහසක් සක්වලවල් වලින් දෙවිවරු මේ සක්වලට පැමිණෙන්නේ විශේෂයෙන් රහත් භාවයේ ලබාගත් විශේෂ රහත් භාවය ලබාගත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග 500ක් දෙනා වහන්සේ දැකගණ්ඩයි මේ භික්ෂු දෙවි තේවතාවුන් වහන්සේලා ඇස් වෙන්නේ එමනම් මේ දේශනාව ආරම්භ වෙන්නේ සුද්ධාවාස කායික රහත් වෙච්ච බ්‍රහ්මරාජු හතර දෙනෙක් මේගොල්ලෝ රහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලා හතර නම යම් දවසක සමාපත්තියකට සමවදිනවා සමහර වෙලාවට ඒ සමාපත්තියට සමවැදුනේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබාපු දවසේම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි ධර්ම දේශනාව මංගල ධර්ම දේශනාව සිදු කළ වෙලාවෙ වෙන්නත් පුළුවන්. මොකද අති දීර්ඝ ආයුෂ. ඒ නිසා ඒගොල්ලන්ට ඒක සාමාන්‍ය කාලයක්. අදහස් කරලා අරමුණු කරලා තමයි මේ අය සමාපත්තියට සමවදින්නේ මේ මහා සමයට අපි සම්බන්ධ වෙනවා. සෑම බුද්ධ ශාසනයකම තියෙන මේ ආශ්චර්යමත් දේශනාව මේ මහා සමයට අපි සම්බන්ධ වෙනවා කියලා තීරණය කරලා තමයි සමාපත්තිය වලට සමවදින්නේ. ඉතින් ඒ තීරණය නිසා මහා සමය ආරම්භ වෙන කාලවකවානු වෙනකොට උන්වහන්සේලා සමාධියෙන් අවදි වෙනවා. සඳහන් කරනවා සමාධියෙන් අවදි වෙලා බලහම මේ සියලුම බ්‍රහ්ම ලෝක දානි වැළඳුවාට පස්සේ දානශාලාව වගේ කියලා. දානි වැළඳුවාට පස්සේ දානශාලාවේ කවුරුවත් නැහැ. එහෙනම් සියලුම බ්‍රහ්මලෝක හිස්. ඒ නිසා කල්පනා කරනවා කොහෙද ගියේ? මේ සියලු දෙනා වහන්සේලා කොහෙද ගියේ? ඒ බලනකොට තමයි දැනගන්නේ මහා සමය ආරම්භ වෙලා. දැන් අපි එතෙන්ට යන්න ඕනේ. ඒ වුණාට දැන් අපි එතෙන්ට අයිති නැහැ. ප්‍රමාද වෙලානේ දැන් අපි එතෙන්ට අයිති නැහැ ඒ නිසා මෙතෙන්ට යන්නත් බෑ ඒ සක්වලවල් 10000ක ඉන්න දෙවිවරු සහ බ්‍රහ්මරාජයෝ එක සක්වලකට බැහැගත්තාම යන්න කොහෙවත් ඉඩක් නැහැ ඒ නිසා මේ හතර දෙනා කල්පනා කරනවා අපි එතෙන්ට විශේෂයෙන් යන්න ඕනේ නිකම්ම ගිහිල්ලා බෑ යම් තැනකට
ඇතුළත් කරගන්න අවශ්‍ය පිරිස එතෙන්ට ඇතුළත් කරගත්තට පස්සේ වෙන කෙනෙකුට එතෙන්ට එන්න දෙන්නේ නැහැ. එන්න අවසර නැහැ. නමුත් විශේෂ යමක් අරන් ආවොත්, විශේෂ හසුන් පොතක්, විශේෂ පණිවිඩයක් අරන් ආවොත් එයාට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා අපි මෙතෙන්ට නිකන් ගිහිල්ලා බෑ. අපි මෙතෙන්ට විශේෂයෙන් යමු. අන්න ඒ එන්න ලෑස්ති වෙන වෙලාවේ මේ හතර දෙනා තීරණය කරනවා අපි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්න ඕනේ. ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරලා වැඳලා අපි ආපු බව දැනුවත් කරනවා. නැත්නම් දැනුවත් කරලා අපි ඇතුළට යමු. ඉතින් එතනින් තමයි මහා සමය ආරම්භ වෙන්නේ. සක්වලවල් දහ දහකින් බොහෝ සෙයින් රැස් වෙන්නේ මේ විශේෂ වූ භික්ෂූන් වහන්සේලා 500 දැක බලා ගන්න. ඉතින් උන්වහන්සේලා විශේෂ වෙන්නේ ඇයි කියන කාරණාව අපි මුලින් සාකච්ඡා කෙරුවා. මොනතරම් ආශ්චර්යමත්ද, දවසේ පැය 24ම භාග්‍යවතුන් වහන්සේගේ එක වචනයක් අහක දාන්න නැතුව ජීවිතේ ගෙවන අය. ඉතින් එහෙම අයට තමයි මහා සංඝ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ එක අල්ප මාත්‍රයක් අහක දාන්නේ නැහැ මුළු පැය 24ම. නම් මුළු ජීවිත කාලෙම එහෙමයි. ඉතින් මේ හතර දෙනා තවත් සුවිශේෂී මේ 500 දෙනා 500 දෙනාම ඔටුනු පළන් රජවරු නිසා. බොහෝ සෙයින් රැස් වුණා කියලා සඳහන් කරනවා සුළු පිරිසක් නෙවෙයි. මේ රැස් වුණ පිරිස සුළු පිරිසක් නෙවෙයි. මෙතෙන්ට ආපු නැති බ්‍රහ්මරාජයොත් ඉන්නවා. සම්බන්ධ වෙච්ච නැති අය. ඒ තමයි අසඤ්ඤ සත්වයේ අය සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා ගාව හිත නැහැ. හිත නැති බඹලෝ අය සඳහන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. රූපාවචර බ්‍රහ්මලෝක වල ඉන්න අය සම්බන්ධ වෙන්නෙත් නැහැ. හිත තියෙනවා, රූප නැහැ. ඒ අය සම්බන්ධ වුනෙත් නැහැ කියනවා. ඊට අමතරව විවිධ සමාපත්තීන්ට සමවැදිච්ච අය සම්බන්ධ වෙන්නේ නැහැ. මාර්ගඵලලාභී, අනාගාමි, රහත් වෙච්ච සමාපත්තීන්ට සමවැදිච්ච අය උන්වහන්සේලා දන්නේ නැහැ මොකවත් ලෝකේ කෙරෙනවද නැද්ද කියලා. මේ සමාපත්තියට බැහැගෙන ඉන්න නිසා. ඒ නිසා උන්වහන්සේලා සම්බන්ධ වෙන්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයේ සහ අරූප ලෝකවල අය හැර සමාපත්තීන්ට සමවැදිච්ච දිව්‍ය බ්‍රහ්ම රාජයේ හැර මේ සක්වලවල් 10000ක මෙතෙන්ට පැමිණිච්ච නැති කෙනෙක් නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහා වණී කපිලවස්තුපුර මහා වණී හාත්පසින්ම පිහිටපු දෙවිවරු මේ ප්‍රකාශය කරනකොට මහා වණී හාත්පස පිහිටපු සියලුම දෙවිවරු හෙළ වෙනවා කියලා. මේ මහා වණී හාත්පස ගියාම මේ පහළ ඉන්න අය දේව නගර සඳහන් කරනවා 63000ක් විතර. මහා වණී හාත්පස දේව නගර 63000ක් පමණ මේ සියලු දෙනාම සැලවෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ අවදි වෙන්නේ මහා වණී මහා සමයට සම්බන්ධ වෙන්න. දැන් එතකොට දේව නගර 63000ක් කියලා කියහම සුළු පිරිසක් නෙවෙයි එතනම. අති විශාලතර වූ පිරිසක් ඒ වටේට එකතු වෙනවා කියලා සඳහන් වෙනවා. ඒගොල්ලෝ එකතු වෙන්නේ අනික හැමෝටම කතා කරනවා. ආයාම 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 භූ කියලා කතා කරනවා. එහෙම නැත්නම් එමු එමු මහා සමය පටන් අරගෙන දැන් එමු එමු කියලා තමයි මේ ආයාම භෝ කියලා කියන්නේ. පින්නතුනි එමු කියන ආමන්ත්‍රණය කරලා තමයි මේ සියලු දෙනා රැස් වෙන්නේ. මොකද මේ රැස් වෙන්නේ මේ දේවනගර 63000ම එකතු වෙලා රැස් වෙන්නේ බුද්ධ දස්සනම් බහූපකාරං. එමු එමු කවුරු දකින්නේද? බුදු පියාණන් වහන්සේ දකින්න. බුදු පියාණන් වහන්සේ දකින්න එක බහූපකාරං, බොහෝ උපකාර සහිතයි. සද්ධම්ම ශ්‍රවණං බහූපකාරං, ධර්ම ශ්‍රවණය කරන්න එන්න බොහෝ උපකාර සහිතයි. භික්ඛු සංඝ දස්සනං බහූපකාරං, ආර්ය මහා සංඝයා දකින්න එක බොහෝ උපකාර සහිතයි. ඒ නිසා සියලු දෙනාම එමු එමු කියලා තමයි මේ
වෙලාවට මේ ඉස්සල්ලාම මහා වණී හාක්පස දේව නගරවල අය මෙතෙන්ට සහසම්බන්ධ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ පිරිස ව්‍යාප්ත වෙලා හිටපු ප්‍රදේශය පිළිබඳවත් මේ දේශනාවේ සඳහන් කරනවා. මේ ශබ්දය අහලා ගව් භාගය ගව්, යොදුන් භාගය යොදුන, ගව් භාගය ගව්, යොදුන් භාගය යොදුන, එහෙම එහෙම තමයි මේ හඬ පැතිරිලා පැතිරිලා යමින් මේ පිරිස රැස් වෙනවා කියලා සඳහන් කරන්නේ. ද්‍රෝණ මුඛ, මේ කාරණාව හරියටම අපිට පැහැදිලි කරන්න බෑ. මේ ද්‍රෝණ මුඛ කියන කාරණාව රැස් වෙන හැටි, රැස් වෙන පිරිස සඳහන් කරනවා. 99 ලක්ෂයක් ද්‍රෝණ මුඛ වලින් පැමිණියා කියලා. 99 ලක්ෂයක් ද්‍රෝණ මුඛ. ඊළඟට සඳහන් කරනවා 96 කෝටි ලක්ෂයක් පටුන් කියලා සඳහන් කරනවා. 56ක් රතනාකර සහ කුඩා දිවයින් 2000 මේ ප්‍රදේශයෙන් පැමිණෙනවා. 99 ලක්ෂයක් ද්‍රෝණ මුඛ, 96 කෝටි ලක්ෂයක් පටුන්, 56ක් රතනාකර සහ කුඩා දිවයින් 2000. ඉතින් අතිශයින්ම විශාල විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඊට අමතරව 10000ක් සක්වල සියලුම තැන්වල ඉන්න අයයි එකතු පාදා වෙලා තියෙන්නේ. මෙතන දේව කියන මේ ශබ්දයෙන් අපි කතා කරන දෙවියන්ට විතරක් නෙවෙයි මේ දේව කියලා කියන්නේ. මෙතන යක්ෂයොත් ඉන්නවා, නාගයොත් ඉන්නවා, සුපර්ණයොත් ඉන්නවා, ගන්ධබ්බයොත් ඉන්නවා, දේව සහ බ්‍රහ්ම කියන අයත් ඉන්නවා. මෙතන මේ යක්ෂ කියලා කියවට අපි හිතාගෙන ඉන්න යක්ෂ නෙමෙයි. මේ යක්ෂයෝ ආත්පසින් දිලිසෙනවා. මේගොල්ලෝ දිලිසෙනවා, බැබලෙනවා. මේ අය නාග එහෙමයි, එහෙමයි තමයි මේ රැස් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සියලු දෙනාටම මෙතන මේ දේව කියන නම එකතු කරලා තියෙන්නේ. නමුත් දේව කියන නමින් සඳහන් කරනකොට යක්ෂ, නාග, සුපර්ණ, ගන්ධබ්බ කියන මේ සියලු දෙනාම මෙතන අන්තර්ගතයි කියලා සඳහන් කරනවා. ඊළඟට දේශනා සඳහන් කරනවා කොයිතරම් පැමිණෙනවද මහවණේ ඉඳලා. එහෙම නැත්නම් මේ සක්වලේ මේ මහ පෘථුවියේ ඉඳලා බඹලෝ දක්වාම මේ පිරිස රැස් වෙනවා. මේ පෘථුවියේ ඉඳලා බඹලෝ දක්වා. මේ බඹලෝ දක්වා කියලා කියහම අපිට හිතන්න බෑ දැන් මේ බඹලෝ කොහෙද තියෙන්නේ කියලා. අට කතාවේ තියෙන උදාහරණයක් හිතලා බලන්නකො කොහොමද කියලා. ලෝවා මහපාය, අපි හැමෝම දන්නවා ලෝවා මහපාය වගේ කූටාගාර 7ක්. ඒ කියන්නේ ලෝවා මහපාය වගේ 7 ගුණයක් විශාල ගලක් බඹලොවට ගෙනහිල්ලා බඹලොවදී ඇතහැරියොත්, ලෝවා මහපාය වගේ 7 ගුණයක් විශාල ගලක් බඹලොවට ගෙනහිල්ලා බඹලොවදී බිමට අතහැරියොත් ඒ ගල මනුස්ස ලෝකේ බිමට වැටෙන්න මාස 4ක් යනවලු. හිතාගන්න ප්‍රමාණය. මෙතරම් විශාල ගල බඹලොවින් ඇතහැරියාම මනුස්ස ලෝකෙට වැටෙන්න මාස 4ක් යනවා. ඒ කියන්නේ එහෙනම් බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ ඒ තරම් ඈත. නමුත් මේ රැස්වීම වෙලාවේ මේ මහ පොළවේ ඉඳලා මේ බඹලොව දක්වාම මේක මේ මුළු සක්වල පුරා, මේක මේ ජම්බුද්දීපේ විතරක් නෙවෙයි මුළු සක්වල පුරාම මේ දෙවිවරු රැස් වෙලා ඉන්නේ. කොහොම රැස් වුණාද කියලා මෙතන සඳහන් කරනවා. හරියට මල් විසිකලා වගේ හැම තැනම මල් දැම්මා වගේ උඩ ඉඳලා මේ පිරිසට බඹලොවට උඩ ඉඳලා අබෑට දැම්මොත් උඩින් ඒ අබෑට බිමට වැටෙන්නේ නැහැ කියලා කියනවා. මොන තරම් රැස්වීමක්ද? පල්ලැහැ ඉඳලා දුමක් ගැහුවොත් ඒ දුම මේ පිරිසෙන් එහාට යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එකම පවුරක් වගේ රැස්සලා ඉන්නේ. ඉතින් ඒ ප්‍රමාණය සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ළඟ ඒගොල්ලෝ නැහැ. භාග්‍යතුන් වහන්සේ ළඟට ලඟ වෙන්න බෑ. ඒ නිසා ඈතින් ඉන්නේ.
භාග්‍යතුන් වහන්සේ ඈතින් ඉන්නේ. නමුත් ළඟම ඉන්න අය ළඟම ඉන්න අතිශයින්ම මහේසාක්‍ය දෙවිවරු. ඉතින් මේ දේව කියන වචනේ මුලින් සඳහන් කරනවා බ්‍රහ්ම දේව හැමෝම අන්තර්ගතයි. මේ ළඟම ඉන්න අයත් අපි දැක දන්නවනේ ඉදිකටු. ඉදිකටුවක් අරගෙන කඩදාසි කොලයකට ඉදිකටුවෙන් විද්දොත් ඉදිකටුව අයින් කරාම තියෙන සිදුරේ ප්‍රමාණය අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ඉදිකටු සිදුරට මේ මහේ ශාක්‍ය බ්‍රහ්මරාජවරු 10ක් බහිනවා කියලා සඳහන් කරනවා. මේ නිකම්ම ඒගොල්ලන්ගේ ඇඟේ ප්‍රමාණයෙම නෙමෙයි සක්වල පිරීලා තියෙන්නේ. ඉදිකටු සිදුරකට මහේ ශාක්‍ය බ්‍රහ්මරාජයෝ මහේ ශාක්‍ය දෙවිවරු 10ක් බැහැගන්නවා. ඒ 10ක් බැහැලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ. භාග්‍යතුන් වහන්සේගේ ටික ටික එහාට යන්නේ එහාට යන්නේ. 20ක් 30ක් 40ක් 50ක් තවත් ඈතට යනකොට එක ඉදිකටු සිදුරකට දෙවිවරු 60ක් බහිනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේකෙන් අපිට ලොකු පණිවිඩයක් තියෙනවා. මේගොල්ලෝ මොන තරම් නිහතමානීද? අපි වාහනයක ගමනක් යන්න ගිහිල්ලා හරි හරියට සීට් එකේ ඉඳ ටිකක් මදි වුණොත් අපි සමහරවිට අමනාප වෙලා බැහැලා යනවා. මේ ඉඳ නැතුව යයි එන්න කීවේ කියලා. නමුත් මේ අපි වාගේ අය ගැනද මේ කතා කරන්නේ? නැ මේ මහේ ශාක්‍ය බ්‍රහ්මරාජය සමහරවිට මෙතන රහතන් වහන්සේලා අනාගාමීන් වහන්සේලා මෙහෙම අය මෙතන ඉන්නේ. තමන්ගේ ශරීරේ චූටි කරගෙන ඉතින් ඉදිකටු සිදුරකට 10ක් බැස්සා කියහම මේ කය මොන තරම් චූටි කරන්නද? ඉදිකටු සිදුරේ සමහරවිට නූල් කැලි 10ක්වත් දාන්න බැරි තරම්. කය ඉතාම කුඩා කරගෙන තමයි මෙතෙන්ට බැහැලා ඉන්නේ. ඉතින් එතකොට එහෙම සිදුරට ඈතට යන්න යන්න 30ක් විතර බැහැගත්තා කියලා කියහම මෙහෙම කුඩා වෙවි බැහැලා තමයි මේ දුමක් ගැහුවොත් දුමවත් යන්නේ නැති වෙන්න පිළිලා තියෙන්නේ. ඊතරම් අසීමාන්තික රැස්වීමක් මේක. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ගව කවුරුවත් නැහැ. මහේ ශාක්‍ය බ්‍රහ්මරාජයන්ට ටික ටික ඉඩ තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ට එන්න ටික ටික ඉඩ තියෙනවා. පිරිස කොච්චර හිර වෙලා පිරිලා හිටියත් රජ්ජුරු වෙනවා කියලා කිව්වොත් කොච්චර පිරිලා හිටියත් ඉඩ හම්බ වෙනවා. ඒ වගේ මේ මහේ ශාක්‍ය බ්‍රහ්මරාජවරු වෙනකොට ඒගොල්ලන්ට ඉඩ හම්බ වෙනවා කියලා සඳහන් කරනවා. සුද්ධාවාස කායික බ්‍රහ්මරාජ්‍ය 4 දෙනෙක් තමයි ඊළඟට එන්න මුල පුරන්නේ කියලා අපි සඳහන් කළා. එහෙනම් සුද්ධාවාස කියලා කියන්නේ අවිහාතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨක සුද්ධාවාස 5යි. මේ බ්‍රහ්මලෝක 5ෙම ඉන්නේ සියලු දෙනාම රහතන් වහන්සේලා. බ්‍රහ්මලෝක 5ම ඉතා දීර්ඝ කාලීන ආයුෂ තියෙන මහා කල්ප ගණන් ආයුෂ තියෙන බ්‍රහ්මරාජ්‍ය තමයි මේ සුද්ධාවාසවල ඉන්නේ. ඉතින් අපේ බුදු පියාණන් වහන්සේ මහා මායා දේවීන් වහන්සේගේ කුසෙන් මේ ලෝකයට බිහි වෙන වෙලාවේ මේ වෙලාවෙත් මහා කල්ප 16000 අපි දැන් සූත්‍රයේ මුල කල්පය ගැනත් පොඩි හැඳින්වීමක් කළා. මහා කල්ප 16000ක් ආයුෂ තියෙන බ්‍රහ්ම රාජයෝ ඇවිල්ලා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගාව මේ ඉපදිච්ච ගමන් දන ගහලා වඳිනවා. උන්වහන්සේලා රහත් වෙලා මේ වඳින්නේ රහතන් වහන්සේලා. එතකොට මේ සියලු කෙලෙස් ප්‍රහීණය කරපු ලෝක ධාතුවේ ඉන්න අති උත්තමයන් වහන්සේලාගෙන් මේ වන්දනාව ලබන්නේ තාම රහත් වෙච්ච නැති කෙනෙක්. එතකොට බෝධිසත්ව කියලා කියන්නේ කොයි වාගේ පුණ්‍යවන්තද කියන තීරණයටවත් අපිට යන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ කාරණාව දිගින් දිගට පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ වෙන කෙනෙක් ළඟ නැගිට්ටොත් එහෙම මොකද වෙන්නේ කියලා. මේ සූත්‍රයේ ඉස්සරහට සාකච්ඡා වෙන නිසා අපි ඒකට ඉඩ තියාගමු. ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේට ගරු කරපු අය මේ සුද්ධාවාසවල තමයි ඉන්නේ. බිහි වෙන තැනටත් මේගොල්ලෝ එනවා. මහා මායා දේවියගේ කුසෙන් බෝසතාණන් වහන්සේ බිහි වෙන වෙලාවේ මේ රහත් වෙච්ච බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක් තමයි රත්තරන් දැලක් අරගෙන එන්නේ. රන් දැලක් අරගෙන ඇවිල්ලා දරුවා මව් කුසෙන් බිහි වෙනකොටම මේ රන් දැලෙන් තමයි බාරගන්නේ. අතින් එහෙම අල්ලන්නේ නැහැ. එහෙම අල්ලන්නේ නැත්තේ අපිරිසිදු නිසා එහෙම නෙවෙයි. අපි උපදිනකොට නම් අතිශයින්ම අපිරිසිදුයි. නමුත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මව් කුසෙන් ඉපදෙනකොට
කසී සලුවක ඔතලා තිබිච්ච ඉන්ද්‍රනීල මාණික්කයක් වාගේ කිසිම අපිරිසිදු බවකුත් නැහැ, අම්මට කිසි වේදනාවකුත් නැහැ. ඉතින් අපි ඉපදෙන්නේ කොහොමත් හිස පහලට. නමුත් භාග්‍යතුන් වහන්සේ විතරයි ලෝක ධාතුවේ ඉස්සරලා පය උපදින්නේ සිරිපතුල. ධර්මාසනයකින් බහිනවා වගේ තමයි මෞකසෙන් එළියට එනවා කියලා සඳහන් කරන්නේ. ඒ නිසා මේ අතින් අල්ලන්නේ නැත්තේ ගෞරවය නිසා. අල්ලන්න බෑ. ඒ නිසා තමයි රන් දැලක් අරගෙන එන්නේ. මේ දැලෙන් බාර අරගෙන ඊට පස්සේ තමයි සතරවරම් දෙවිවරුන්ට බාර කරන්නේ. ඉතින් මෙතෙන්ට රහතන් වහන්සේලා පැමිණීමේ තව හේතුවක් තියෙනවා. මහා මායා දේවිය කියලා කියන්නේ අපි සඳහන් කළා මේ ලෝකේ ලස්සන වර්ණනා කරන්න බැරි කාන්තාවක්. ලස්සන වර්ණනා කරන්න බෑ. මහා මායා කියලා නම තියලා තියෙන්නෙම ඒකයි. යසෝදරා දේවීන් වහන්සේ වර්ණනා කරන්නත් බැහැ. ජනපද කල්යාණී විතරක් වර්ණනා කරලා තියෙන්නේ මේ දෙදෙනා වහන්සේ වර්ණනා කරන්න බැරි නිසා. ඉතින් ඒ තරම් රූප සම්පත්තියක් තියෙන කෙනෙක් මේ වාගේ අවස්ථාවක් ළඟට සාමාන්‍ය පුතජන අය ආවොත් මේ කාම හැඟීමක්, රාග හැඟීමක් පහළ වෙයි. එහෙම නොවෙන්න තමයි, එහෙම වුණොත් පව් සිද්ධ වෙනවා. එහෙම නොවෙන්න තමයි මේ රහතන් වහන්සේලා මෙතෙන්ට වඩින්නේ. ඊට පස්සේ තමයි සතරවරම් දෙවිවරුන්ට බාර කරන්නේ. ඒගොල්ලෝ මංගල සම්මත අඳුන් දිවි සමකින් තමයි බෝධිසත්වයෝ බාරගන්නේ. දෙවියන්ට, සතරවරම් දෙවියන්ට බාරගන්න තියෙන ඉහළම ඇඳුම. දැන් අඳුන් දිවි සම, මංගල සම්මත අඳුන් දිවි සම කියලා කියන්නේ එදා ඒක අති විශේෂ පලසක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සතරවරම් දෙවියන්ගේ අතින් තමයි ශාක්‍ය රජදරුවන්ගේ අතට ලැබෙන්නේ ඒගොල්ලෝ අති පිරිසිදු දවල වස්ත්‍රයකින් බාරගත්ත කියලා සඳහන් කරනවා. ඉන් පස්සේ තමයි මහ පෘථුවිය ස්පර්ශ කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙලාවේ තමයි මේ සක්වලවල් 10000 දිහා බලන්නේ. සක්වලවල් 10000 මෞකුසෙන් එළියට එනවත් එක්කම ග්‍රහණය කරගන්නවා. මෞකුසෙන් බිහි වෙනවත් එක්කම මේ සක්වලවල් 10000ම බෝසත් කුමාරයාට නතු වෙනවා. නිකම්ම නතු වෙනවා. අමුතුවෙන් නතු කරගන්න දෙයක් නෑ. ඒ වෙලාවේ තමයි මේ ගුණවතුන්ගේ සිරිතනේ තමන්ට වඩා ගුණවත් අය තමන් යන ස්වභාවයේ ඉන්නවද කියලා ඉස්සෙල්ලා බලනවා. ඒක තමයි ගුණවතුන්ගේ හැටි. මෙතෙන්ට ආවත් ගුණවත් කෙනෙක් මෙතෙන්ට ආවම ඉස්සරලාම බලන්නේ මේ පිරිස අතර මට වඩා ගුණවත් අය කොච්චර ඉන්නවද. එහෙම ඉන්නවනම් ඒ අයට වන්දනා කරලා තමයි තමන්ට නිසි ආසනේ ගාවට යන්නේ. ඉතින් ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ බලන්නේ මේ සක්වලේ මට වඩා උසස් අය ඉන්නවද. එහෙම බලහම නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ 10000ක් සක්වලවල් දිහාම බලනවා. සෙව් දිසාවෙන්ම දෙවිවරු ഘോഷා කරනවා, ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් අය ලෝක ධාතුවේ තව කොහෙද? එතකොට එහෙම කියන්නේ රහතන් වහන්සේලා තාම වැඩ ඉන්න වෙලාවක. සුද්ධාවාසවල රහතන් වහන්සේලා වැඩ ඉන්න වෙලාවකයි මේ කියන්නේ ඔබ වහන්සේට වඩා උසස් අය තව කොහෙද? එහෙනම් බෝධිසත්ව කුමාරයා ඊටත් වඩා බොහොම ඉහළින් ඉන්නේ. එකයි මහා කල්ප 16000ක් ආවිෂ තියෙන බ්‍රහ්මරාජයෝ වන්දනා කළා කියලා සඳහන් කරන්නේ. නම් බෝසතාණන් වහන්සේට එහෙම වන්දනා කරන්න ආපු බ්‍රහ්මරාජයෝ මෙන්න මේ සුද්ධාවාසවල තමයි වැඩවාසය කරලා තියෙන්නේ. මේ මහරහතන් වහන්සේලා හතර නම ඒගොල්ලෝ පංචවසීතාවෙන් කල්පනා කරනවා අපි මෙතෙන්ට යන්නේ කොහොමද? මෙතෙන් යන්න එන්න ක්‍රමයක් නැති නිසා තමයි තීරණය කරන්නේ. අපි ආව බව මේ සියල්ලෝම දැනගන්න ඕනේ. මේගොල්ලන්ට බ්‍රහ්මලෝකෙන් එළියට බහින්න පුළුවන්. නමුත් පිරිස අතරින් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න තමයි බැරි වෙන්නේ. ඒ නිසා අපි ආපු බව මේ සියල්ලෝම දැනගන්න ඕනේ. දැන් කොහොමද සියල්ලටම මේගොල්ලෝ ආපු බව දැනුවත් කරන්නේ? දැන් දන්නවනේ පිරිලා ඉන්න පිරිස කොච්චරද කියලා. මේ සියලු දෙනාටම එක එක්කෙනාට පණිවිඩයක් යවන්න දහවල ආවා කියලා. එහෙම පණිවිඩයක් යවන්න බෑ. ඒ නිසා මේ අය ඇවිල්ලා පෙරදිගින් බැහැගන්නවා එක්කෙනෙක්. හතර දෙනා හතර පැත්තෙන් බැහැගන්නේ. එකපාරම භාග්‍යතුන් වහන්සේ ගාවට යනවත් නෙවෙයි. මොකද මේගොල්ලන්ට එකපාරම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ගාව පහළ වෙන්න බෑ. එහෙම ශක්තිය නෑ. භාග්‍යතුන් වහන්සේ ගාව ළඟ ගිහින් ඉස්සරහ පහළ වෙන්න ශක්තිය
ශක්තිය නැහැ එතෙන්ට යන්න ඕනේ ක්‍රමක්‍රමී. නමුත් අපි ආවා කියන එක දැන් මේ සියල්ලන්ට දැනුවත් කරන්න ඕනේ නේ. ඒ නිසා සඳහන් කරනවා මේ පෙරදිගින් බැහැගන්න බ්‍රහ්මරාජයා නීලකසිනේට සමවදිනවා කියලා. මොකද මේ නීලකසිනේට සමවදිනවා කියලා කියන්නේ? පෙරදිගින් බැහැගෙන මේ සියලුම දෙව් පිරිස සක්වල පුරා බඹලෝ දක්වා පැතිරලා ඉන්න සියලුම දෙව් පිරිස නිල් පාටින් වහනවා. නීලකසිනේට සමවදිනවා කියලා කියන්නේ. එතකොට හිතන්න ඕනේ මේ බ්‍රහ්මරාජයා සුළුපටු කෙනෙක්ද? නිකම්ම නිකං අර නිල් පාට ආලෝකයක් අපි මේ විදුලි ආලෝකයක් ෆ්ලෑෂර් ලයිට් එකකින් විදුලියක් නිල් පාට එළියක් යවුවා වගේ වහනවා කියලා නෙමෙයි සඳහන් වෙන්නේ. තනිකරම ලෝකයේ තියෙන ඉහළම වස්ත්‍රයක්. මේ වස්ත්‍රයේ මතුපිට සම්පූර්ණ නිල් මැණික් වලින් අතුරලා තියෙන සම්පූර්ණ වස්ත්‍රයම. මෙන්න මෙවන් වස්ත්‍රයකින් මේ මුළු දිව්‍ය පිරිසම වැහුවා වගේ ආලෝකයක් තමයි පතුරන්නේ. නිල් මැණික් වලින් වැහුවා වගේ ආලෝකයක් තමයි උදාහරින්නේ. ඉතින් සියලුම දේවගණයා මේ ආලෝකයෙන් වැහෙනවා. ඒ කියන්නේ එතකොට හිතන්න වෙනවා මේ ඉන්න සියලු පිරිසම වහන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අයට වඩා බොහොම උසස් වෙන්න පුළුවන් මේ හතර දෙනා. ඉතින් එතකොට දැනගන්නවා හැමෝම අහවල් බ්‍රහ්මරාජයා ඇවිල්ලා කියලා. හැබැයි ඉතින් මේ සියලු දෙනා ආලෝකයෙන් වහනවා මිසක් මේ ආලෝකයේ භාග්‍යතුන් වහන්සේ ගෙනන් අහලකටවත් එන්නේ නැහැ. එහෙම එන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රශ්මිය තරම් ප්‍රබල නැහැ ඒ කිසි ආලෝකයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ නැහැ. නමුත් දේවගණයා සියලු දෙනාම ආලෝකයෙන් වහනවා. ඊළඟට අනිත් පැත්තෙන් ඇවිල්ලා බහගන්නවා තවත් දිව්‍ය රාජේ දකුණු පැත්තෙන් එයා සමවදින්නේ පීත කසිනේට. මෙයා ආව බව කියලා ඉවරුණාට පස්සේ මෙයා පීත කසිනියට සමවැදෙලා මේ බ්‍රහ්මරාජයන් වහන්සේ මුළු සියලුම දේවගණයා රත්තරන් පාට එළියකින් වහනවා. තනිකරම ඝන රත්තරන් සළුවකින් වැහුවා වගේ තමයි වහන්නේ. නිකන් මේ ආලෝකය බලහම නිකන් ඝනකම් සහිතයි වගේ. නිකන් එළියක් වගේ නෙමේ. එහෙම ආලෝකයෙන් තමයි වහලා දාන්නේ. රත්තරන් පාටේ. අනික් බ්‍රහ්මරාජයා බටහිර පැත්තෙන් බැහැගන්න කෙනා උන්වහන්සේ ලෝහිත කසිනියටයි සමවදින්නේ. යා මුළු දේවගණයම රත්තරන් පාටින් වහලා ඉවරලා මමත් ආවා කියලා සියලු දෙනාට දැනුවත් කළාට පස්සේ උන්වහන්සේ ලෝහිත කසිනියට සමවැදෙලා මේ සියලු දෙනාම රතු පළසකින් වැහුවා වගේ සියලු දෙනාටම මේ ආලෝකය පතුරවනවා. ඉතින් මේ හැම වෙලාවෙම මේක හිතේ තියෙන්න ඕනේ මේ බ්‍රහ්ම ලෝකයේ දක්වා නැත්තම් බඹලෝ ඉඳලා පෘථිවි තලයේ දක්වා කීව දුර අර මහා විශාල ගල මනුෂ්‍ය ලෝකෙට එන්න මාස 4ක් යනවා. මෙන්න මේ තරම් භූමිය මේ වහන්නේ. එසේ මෙසේ භූමියක් එහෙම නෙවෙයි මේ ආලෝකයෙන් වහන්නේ. ඒක හොඳට අමතක නොකර මතක තියාගන්න ඕනේ. ඉතින් ලෝහිත කසිනේන් වහලා දානවා. අනික් බ්‍රහ්මරාජයා බටහිර පැත්තෙන් බැහැගන්නවා. ඕදාත කසිනේට සමවදිනවා. සුමන මල්. ඒ කියන්නේ සුදු මල්. ඕදාත කියන්නේ සුදු. ඕදාත කසිනේට සමවැදිලා සම්පූර්ණ මිස්සෙලු දෙනාම සුදුම සුදු පාට රෙද්දකින් වැහුවා වගේ සුදෝ සුදු ආලෝකයෙන් මේ සියලු දෙනාම වහනවා. දැන් එතකොට හතර දෙනාම හතර පැත්තෙන් බැහැලා අපි ආවා. අපිත් සම්බන්ධ වුණා කියලා දැනුවත් කිරීම කරලා තියෙනවා. දැන් මේගොල්ලෝ භාග්‍යතුන් වහන්සේ ගාවට වන්දනාවට යනවා. ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ ගිහිල්ලා එකපාර පහළ වෙන්න බෑ කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරන්නේ විශේෂ ගාථා හතරක් මේගොල්ලෝ හදාගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න. ඉතින් සඳහන් කරනවා මේ හදාගෙන ආපු ගාථාව එක එක්කෙනා සඳහන් කරන ගාථාවට වඩා අනිත් එක්කෙනා සඳහන් කරන ගාථාව මහත් වූ ආනුභාවයෙන් යුක්තයි, ආනුභාව සහිතයි. පළවෙනි බ්‍රහ්මරාජයා අතකෝ දේවතා භගවන්තං අභිවාදෙත්වා. මේ දෙවිවරු භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අභිවාදෙත්වා වන්දනා කරලා ඒක මන්තං අට්ටංසු ඒක මන්තන් තිතාකෝ ඒකා දේවතා භගවන්තන් සන්තිකේ ඉමං ගාතන් අභාසේ වන්දනා කරලා ළඟ ඉඳගෙන එක බ්‍රහ්මරාජයේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඉමං ගාතන් අභාසි මෙන්න මේ ගාතාව සඳහන් කරනවා. මේක තමයි මෙතෙන්ට එන්න පාවිච්චි කරගෙන ආපු ක්‍රමය.
භාග්‍යතුන් වහන්සේත් වර්ණනා කරමු කියලා හදාගත්ත පළවෙනි කෙනාගේ ගාථාව. ඒ කියන්නේ මේ නීලකසිනේට සමවැදිච්ච කෙනා වෙන්න ඕනේ. මොකද පළවෙනියෙන් සඳහන් කරන්නේ නීලකසිනේ ගැන. මහා සමයෝ පවනස්මින් දේව කායා සමාගතා ආගතම්හ ඉමං ධම්ම සමයං දක්කිතායේ අපරාජිත සංගංති. මහා සමයෝ පවනස්මින්, මෙතන පවන කියල සඳහන් කරන්නේ කැලේට. මහා වනේ එක තමා මේ මහා සමය කියල. මහා සමයෝ පවනස්මින්, පිරිස රැස්වෙලා ඉන්න මේ වනය, මහා වනය පවන කලකින් සඳහන් කරන මහා වනය. දේව කායා සමාගතා, අති විශාලතර වූ දෙවියන්ගේ සමාගම, රැස්වීම, එහෙම නැත්නම් සමිතිය. ආගතම්හ ඉමං ධම්ම සමයං, මේ ධර්ම සාකච්ඡාව ඇතිවෙන මේ සමයට, මේ රැස්වීමට ආගතම්හ අපිත් පැමිණියා. ඇයි ආවේ? දක්කිතායේ අපරාජිත සංඝම්පි, මේ අපරාජිත වූ සංඝයා වහන්සේ දැක ගැනීම සමගයි, දැක ගැනීම නිසයි අපි මේ සපැමි. ආගතම්හ දක්කිතායේ අපරාජිත සංඝම්පි, අපරාජිත සංඝයා. අපරාජිත සංඝයා කියල කියන්නේ කිසිම හේතුවකින් කාටවත් පරාද නෑ, අපරාජිතයි. ඒකට තව කියනවා අපි අජානීයයි කියලා. අපරාජිතයි, පරාද නෑ, අජානීයයි, බය නෑ. එකක්ද මේ අජානීය කියන වචනේ තේරුම? බය නෑ කියන එක. ඉතින් අපි අහලා තිනවා අජානීය අශ්වයෝ. ඉතින් අශ්වයෝ විතරක් නෙමෙයි අජානීයේ ඉන්නේ, අජානීය හස්තියෝ, අජානීය වෘෂභයෝ, එහෙමයි තියෙනවා. ඉතින් මේගොල්ලෝ කොච්චර නිර්භයද සඳහන් කරනවා. යම් තැනක හිටගෙන ඉන්න වෙලාවේ මේ හස්තියෙක්, අශ්වයෙක්, වෘෂභයෙක් පාද දෙක ගාව අකුණක් පිපුරුවොත් හැරිලා බලන්න යාළු මොකද්ද ඇහිච්ච සද්දේ කියලා. ඒ තරම් නිර්භයයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ භික්ෂූන් වහන්සේත් අපරාජිතයි, අජානීයයි. ඉන්දියාවේ තිබුණ කුල හතරක්. මේ කුල හතරේ පහත්ම කුලේ තමයි ශුද්‍ර, බැල මෙහෙවරකම් කරපු අය. ඉතින් බ්‍රාහ්මණයෙක්, ශාස්ත්‍රීයෙක්, වෛශ්‍යයෙක් පාරේ එනකොට ශුද්‍රයෙක් පාරේ හිටියොත් එහෙම කස පාර ගහනවා. මොකද ශුද්‍රයා දකින්න එක පවා අවාසනාවක්. ඒ නිසා මේ උසස් කුලවල අය පාරේ ඇවිල්ලා තියෙන්නේ සීනුවක් නාද කරමින්. ඒ සීනුවේ හඬ ඇහෙනකොට පාරේ ශුද්‍රයෝ ඉන්නවනම් දන්නවා උසස් කුලයක කෙනෙක් ඉන්නවා. කොහාට හරි කැලෑවකට, අකුලකට පැනලා කොහොම හරි උඹස් ගැටේකට හරි මුවා වෙලා මේගොල්ලෝ යනකම් හැංගෙනවා. ඊට පස්සේ තමයි අය පාරට ඇවිල්ලා. දැන් මේගොල්ලොන්ගේ කටයුත්ත පාරවල් සුද්ධ කරන එක, ඇලවල් සුද්ධ කරන එක, වැසිකිලි සුද්ධ කරන එක, ඒවා තමයි ඒගොල්ලන්ගේ රැකියාව පහත්ම පන්තියේ තියලා තියෙන්නේ. ඉතින් සුනීතත් එහෙම කෙනෙක්, කසල සෝදකෙක් නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ එන බව දැනිලා සුනීතත් ඉක්මනට පාරෙන් අයින් වෙනවා. මේ අයින් වෙලා හැංගෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ එදා වඩින්නේ සුනීතට පිහිට වෙන්න. සුනීත පිටතර එහා පැත්තේ ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කතා කරනවා. භාග්‍යතුන් වහන්සේට නොපෙනී මේ ලෝකේ කිසි කෙනෙකුට හැංගෙන්න තැන නැහැ. ඒ නිසා කතා කරලා එන්න කියලා සුනීත කැමති නැද්ද පැවිදි වෙන්න? සුනීතට මොනතරම් සතුටක් ඇති වෙන්නේ නැද්ද? සුනීත කියනවා, ස්වාමීනි, කවුද මම පැවිදි කරන්නේ? මම පැවිදි කරන්නම් කියලා තමයි එක ගිහිල්ලා පැවිදි කරන්නේ. සුනීත රහත් වෙනව නොබෝ කාලෙකින්. අන්නේ ඒ රහත් වුණාට පස්සේ මේ කතාව කියන්නයි මෙතෙන්ට ආවේ. මහා බ්‍රහ්ම රාජයා සක්වලවල් දහසක් මේ මහා බ්‍රහ්මයාගේ ඇඟෙන් විහිදෙන ආලෝකයෙන් ආලෝකමත් කරනවා. මේ සූර්යාට පුළුවන්කම තියෙන්නේ එක සක්වලයි ආලෝක කරන්න, එක සූර්යෙකුට. නමුත් මේ බ්‍රහ්මරාජයාට පුළුවන් සක්වලවල් 1000ක් ආලෝකමත් කරන්න තමන්ගේ ශරීර ප්‍රභාවයෙන්. එවන් බ්‍රහ්මයා සුනීත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහගෙන, දෝත නලල මත තියාගෙන
වන්දනා කරන පුරුෂ අජානීයයන් වහන්ස මහා පුරුෂයන් වහන්ස ඔබ වහන්සේට මාගේ নমස්කාරය කියලා. එතකොට සුනීත හිටියේ කොහොම තැනකද? අද සුනීත කාගෙන් වැඳුම් ලබන තැනට ගෙනවද? නම් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මේ සංඝයා කියන කෙනා කොතන ඉන්න කෙනෙක්ද කියන එක හරියටම තේරුම් ගත්තේ නැත්නම් පව් පුරව ගන්න එක තමයි වෙන්නේ. හරියටම තේරුම් ගන්න කියලා දේශනා කරනවා. ඉතින් එකයි මුලින්ම සඳහන් කළේ පැය 24ම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ අල්ප මාත්‍රයක් ඉක්මවන් නැතුව ජීවත් වෙනවා කියන එක සුළුපටු කාරණාවක් නම් නෙවෙයි. ඉතින් එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් තමයි මහා සංඝ කියන තැනට හරියටම ගැලපෙන්නේ. ඉතින් එහෙම සංඝයා වහන්සේලා දකින්න තමයි මේ අපරාජිත සංඝං තියෙන්නේ. ආර්ය මහා සංඝයා දැක ගන්නයි අපි ආවේ කියලා පළවෙනි බ්‍රහ්මරාජයා ඒක දැනුවත් කරලා නැවත එයා සක්වල මෝ විටට, ඒ කියන්නේ එයා බැහැගත්ත තැනටම ගිහිල්ලා නතර වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තමයි අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අබාසි. ඉන් පසු අනිත් බ්‍රහ්මරාජයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා මේ දෙවෙනි ගාතාව කියනවා. තම සඳහන් කරනවා తత్ర භික්ඛවේ සමාදහං සුචිත්තං අත්තනෝ උජුකමකංසු. తత్ర භික්ඛවේ සමාදහං සුචිත්තං අත්තනෝ උජුකමකංසු. මේ ස්ථානයේ සිටින භික්ෂූන් තමන්ගේ හිත ඍජු කළ අය. මේ ස්ථානයේ සිටින භික්ෂූන් තමන්ගේ සිත ඍජු කළ අය. කෙලෙසුන් නැසූ අය. සියලු කෙලෙසුන් නැසලා ඉන්නේ. මාර්යෝ තුන් දෙනෙක් නැති කරලා ඉන්නේ. ක්ලේශ මාර, මච්චු මාර, අභිසංස්කාර මාර. මේ තුන් දෙනා නැති කරලා ඉන්නේ. එතකොට ක්ලේශ මාර ඍජු කළා කියලා කියන්නේ සියලු කෙලෙසුන් නැසුවා කියලා කියන්නේ කෙලෙස් 1500යි. මේ කෙලෙස් 1500ම නැති කරලා ඉන්නේ. ඍජු කියලා කියන්නේ සඳහන් කරන්නේ ඒකයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට මොන තරම් අනුකම්පා කළාද? මේ කෙලෙස් 1500ම නැති කරපු අය තමයි ඍජු. සසරින් එතෙරට ගියපු. ඉතින් එහෙනම් ඒ කෙලෙස් 1500ම අඩු නැතුව ඔබ මාගාව තියෙනවා. ඒ කියන්නේ මේ කෙලෙස් 1500 තියෙන තාක්කල් අපි තාම සසරින් එතෙරට, මෙතෙරින් එතෙරට යන සේයාවක්වත් අපි ගාව නැහැ. ඉතින් මේ 1500 තියාගෙන අපිට සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයිද? සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් මම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ කොච්චර අනුකම්පා කළාද කියලා. ඒ නිසා අපට සිල්පද පහක් දේශනා කළා. නිරන්තරයෙන් රකින්න කියලා. ඉඳලා හිටලා රකින්න කියලා එහෙම නෙමෙයි දේශනා කළේ. නිරන්තරයෙන් රකින්න කියලා. ශාක්‍ය රජ කෙනෙක් බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, හරිම ආඩම්බරින් කියන්නේ, ස්වාමීනි, අපි මාසෙකට එක දවසක් 24 පැයම අටසිල් රකින්නවා කියලා. හරි සතුටේ යාර, මාසෙකට එක දවසක් අටසිල් රකින්නවා. භාග්‍යතුන් වහන්සේ මොකක්ද අහන්නේ? මහරජ, මාසෙකට එක දවසක් අටසිල් රැකලා මේ ගොරබිරන් සංසාරයෙන් එතෙර යන්න පුළුවන් නම් කමක් නැහැ කියලා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මුළු ජීවිතේම අටසිල්. ශාක්‍ය වංශිකයෝ මුළු ජීවිතේම අටසිල්. අපිට පුළුවන්ද මුළු ජීවිතේම? බැරි බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ නිසා දේශනා කළා අටක් නෙමේ පහක් රකින්න කියලා. අටක් නෙමේ පහක්. ඉතින් පහක්වත් රකින්න අපි දක්ෂද කියලා තමයි හිතන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ දක්ෂයා, එහෙම නැත්නම් ඥානවන්තයා අපි කතා කරන දක්ෂයා ගාව නෙවෙයි ඉන්නේ. අපි දක්ෂයි කියලා කතා කරන්නේ පිළිවෙලට විභාග ටික හොඳට පාස් කරලා නම්, උපාධි දෙකක් තුනක් පාස් කරගන්න පුළුවන් වුණා නම් අපි හිතන්නේ ඒගොල්ලෝ ඒ දක්ෂ
භාග්‍යතුන් වහන්සේගේ ඥානය කියන තැන ඒගොල්ලෝ දක්ෂ නෙමෙයි. දක්ෂ වෙන්නේ අත්හරින්න පුළුවන් නම්. මේ නිවන හොයාගෙන යන්න භාග්‍යතුන් වහන්සේ මොකද්ද දේශනා කළේ? අත්හරින්නනේ. නිවන හොයන්න අත්හරින්න ඕනේ. සබ්බ දුක්ඛං ජිනාති. සියලු දුක් දිනන්නේ සියලුම තණ්හාවල් අතහැරපු දවසට. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාවෙන් නිදහස් වීම සියලු දුක් වලින් ජයග්‍රහණය කිරීමයි. එතකොට බුදු පියාණන් වහන්සේ අපට එක පාරම දේශනා කළාද ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් වතු පිටි මේ සේරම අතහරින්න කියලා? එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. එක පාරම අත්හරින්න හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ ක්‍රමානුකූලව පිළිවෙලට. එන නිවන් ලබන්න නම් අත්හරින්නම වෙනවා. එහෙනම් මොනවද අත්හරින්න කියේ? මේ සිල් පද පහත් එක්ක. පංසිල් පද පහ කියලා කියන්නේ අත්හැරීමක්. අපි ඇයි හිතනවද මේ පංසිල් ඇතුලේ අත්හැරීමක් තියෙනවා කියලා? මුළු ජීවිතෙම ප්‍රාණඝාතය අත්හරිනවා මම. බාහන භාග්‍යතුන් වහන්සේ මොන තරම් මේ බුදු කෙනෙකුට හැර මේවා අපිට දේශනා කරන්න පුළුවන් වෙයිද? අත්හැරීම උගන්වපු හැටි. මුළු ජීවිතෙම ප්‍රාණඝාතය අත්හරිනවා. බුදු පියාණන් වහන්සේ ළඟ පොරොන්දු වුණා නම් ස්වාමීනි අද පටන් මම මගේ ජීවිතයේ හේතුවෙන්වත් ප්‍රාණඝාතය නම් කරන්නේ නෑ කියලා පොරොන්දු වුණොත් මේ ලෝකයේ දෙන්න තියෙන ධර්ම දාණය ළඟට තියෙන ඊළඟ දාණය සියලුම සත්වයන්ට අභය දුන්නා කියලා සඳහන් කරන්නේ. ධර්ම දාණය හැර මේ ලෝකේ මහා දාන පහක් තියෙනවා. ඒ මහා දාන පහ තමයි පංසිල් කියලා කියන්නේ. එතකොට මේ මහා දාන පහ දෙන්න සල්ලි වියදම් කරන්න ඕනේද? අවශ්‍ය නැහැ. මේ මහා දාන පහ අපි ඕනම කෙනෙකුට මුදුන්පත් කරන්න පුළුවන් වෙන විදිහටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් පළවෙනි එකෙන් අත්හරිනවා ප්‍රාණඝාතය. දෙවෙනි එකෙන් අත්හරිනවා හොරකම. මගේ ජීවිතෙම මම කවදාවත් අනුන්ගේ දෙයකට අත තියන්නේ නැහැ, මම අත්හරිනවා. තුන්වෙනි එකෙන් අත්හරිනවා කවර කවමදාකවත් අනුන්ගේ කාමවස්තුන් පරිහරණය කරන්නේ නැහැ. අත්හරිනවා. එතකොට කොච්චර දක්ෂ දෙයක අත්හරින්න පුළුවන් නම් මං දක්ෂෙක්. හරි ආඩම්බරයක් ඇති වෙනවා එතකොට. මුළු ජීවිතෙම මම අත්හරිනවා. අපි හරි අමාරුයි කියලා කියන්නේ. නමුත් මගේ ජීවිතෙන් අත්හැරලම දානවා බොරු කියන එක කොච්චර දක්ෂද? මුළු ජීවිතෙම මම රහමෙර පානය කරන එක අත්හරිනවා. මේ දැක දැක පෙනිපෙනි ළඟ තියාගෙන ළඟ මේසේ ඉන්න කෙනා පාවිච්චි කරනවා බල බල මමත් මෙතෙක් පාවිච්චි කළා. මම දන්නවා රස ගුණ ඔක්කොමත් මම දන්නවා. ලබහම තියෙන ආස්වාදයත් මම දන්නවා. ඒකේ වටිනාකමත් දන්නවා. ඒ සියල්ල දැක දැක මගේ ඉස්සරහ පිට ඉන්න කෙනා පාවිච්චි කරද්දිනුත් නෑ මම අත්හැරියමයි කියලා ඉන්න පුළුවන් නම් ඒගොල්ලෝ හැබැයි වීරයෝ. ඒගොල්ලන්ට වීරයෝ කියන්නේ අත්හැරීම. ප්‍රගුණ කරන්න කියලා දේශනා කළේ ඒක. එහෙම බුදුපියාණන් වහන්සේ මේ සිල්පද පහකින් අපි කොච්චර ඉහළට ගෙනාවද? කොච්චර ඉහළට ගෙනාවද කියනවා නම් මේ කෙලෙස් 1500ක් නැති කරලා යන්න තියෙන සුගතිය මේ සිල්පද පහක්. සිල්පද පහෙන් සඳහන් කරන කරුණු පහ අත්හැරීමෙන් සතර අපායෙන් නිදහස් කරනවා කියන්නේ මේ පහට මොන තරම් ශක්තියක් තියෙනවද? පුංචි කාරණා පහක්ද අපිට මේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා දේශනා කළා ආරක්ෂා කරන්න අටක් බැරි නිසා මේ පහ නිරයට ගෙනියන්න නම් කාටවත් බෑ. ඉතින් ඒත් එක්ක ඒකට එකතු කරලා තියෙනවා තව කරුණු තුනක්. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරනවා. එහෙනම් අත්හැරීම භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා. එහෙමනම් මෙතන සඳහන් කරන්නේ తత్ర භික්කවෝ සමාදහංසු චිත්තං අත්තනු උජුකමකංසු. මේ කෙලෙස් අතහැරලා ඍජු වෙච්ච භික්ෂූන් වහන්සේලා දැකගන්න
සාරතීව නෙත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්කන්ති පණ්ඩිතා. සාරතීව නෙත්තානි ගහෙත්වා. කාටද මේ සාරතී කියලා කියන්නේ? සාරතී කියන්නේ රියදුරාට. සාරතී කියන්නේ රියදුරා. දැන් එතකොට නෙත්තානි ගහෙත්වා හරි දක්ෂ රියදුරෙක්. එයාගේ රතය, එයාගේ කරත්තේ මේ රැහැන අතේ තියාගෙන ඉන්නේ. දැන් එතකොට කරත්තේ අදින කෙනාට ඕනේ වුණ පැත්තට අදින්න අදින්න දෙන්නේ නැහැ, රැහැන අතේ තියාගෙන ඉන්නේ. ඉන්ද්‍රියානි රක්කන්ති පණ්ඩිතා. දැන් මොකද්ද රතය? රතය තමයි තමන්. මෙහෙම බලහම මේ වාඩි කරවලා තියෙන ඔක්කොම ඔක්කොම රත. දැන් එහාට මෙහාට දුවන පයින් සත්තු පස් දෙනෙක් විතර ඉන්නවා මේකේ, මේ රතේ බැඳලා. මේක පදවන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ටික බැඳලා බැඳපු රැහන් ටික අතේ තියාගෙන ඉන්නේ. අපිද මේ විචුන් වහන්සේලා අපිට ඒ රැහන් ටික අල්ලගන්න තාම හයිය නැද්ද? කොහෙද අල්ලගෙන ඉන්නේ? හිටපු ගමන් අත ඇතැරලා කඩාගෙන ගිහිල්ලා ඇහැ පැත්තක ගිහිල්ලා මන් දන්නෙත් නෑ කවුදෝ දිහා බලාගෙන ඉන්නවා. විවිධ අපවිත්‍ර කෙලෙස් වැගිරෙන සිත් වලින් අපි කවුද දිහා බලාගෙන ඉන්නවා. පස්සේ තමයි තේරෙන්නේ මම මේ වැරදි වැඩක් කර කර ඉන්නේ කියලා. අපිට තේරෙන්නෙත් නෑ ගිහිල්ලා බව. කනත් එහෙමයි, දිවත් එහෙමයි, සීමාවක් නෑ. දිවටත් එහෙමනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ බොහෝ රෝගවල උපත තියෙන්නේ කොහෙද? මෙයා හරියට බැඳගත්තනම් මේ දිව කියන එකේනා බොහෝ රෝගවලින් නිදහස් වෙන්න පුළුවන්. සමව පැහෙන ග්‍රහණියක් තියාගන්න කියලා දේශනා කළේ ඒකයි. ඉතින් අපේ සමව පැහෙන්නේ නැහනේ. ඉඳානි පහෙන් පහට පැහෙන්නේ සිද්ධ වෙනවා. ඉතින් උදේ ආහාර ගත්තට පස්සේ දවල් ආහාරයේ ගන්නකම්ම නිදහස තියෙනවා නම් ආමාශයට හරි වටිනවා. එතන ඉඳලා රාත්‍රියට ආහාර ගන්නවා නම් එතෙක්ම එයාට නිදහස දෙනවා නම් හරි වටිනවා. මේක එහෙම නෑ. ඒගොල්ලෝ හරියට වෙහෙසවා පවතින නිසා අපි එන්න රෝග බහුල වෙලා තියෙනවා. ඉතින් අපි හරියට කුසපිරෙන ආහාරයක් ගන්නෙත් නෑනේ. ඉතින් එහෙම කියන්නේත් අපිට හරියට වැඩ. ඒ නිසා මගින් යන ගමන් කඩේකින් මොනවා හරි අරගෙන බනිස් කිරියක් හරි මොකක් හරි ඕක කුසට දාගත්තට වැඩි වෙලා යන්නේ, ටික වෙලාවකින් ආයෙ බඩගිනි එනවා. නමුත් අර වාගේ බර ආහාරයක් ගත්තාම වරුව ඉන්න පුළුවන්. මේකෙන් බෑ. නමුත් අර විදිහට කරන්න ගියපු නිසා නිතර නිතර ආහාර ගන්න වෙන නිසා විවිධ රෝගාබාධවල උපතක් එතන තියෙනවා. එහෙනම් අපිට බැරි වුණා මේ ටික පාලනය කරගන්න. නමුත් මේ පඬිතුයෝ මේ වික්ෂුන් වහන්සේලා 500 ගැන මේ වර්ණනා කරන්නේ. මේගොල්ලෝ මේ හරි දක්ෂ රියදුරෝ. සතාට ඕන හැටියට රතේ අදින්න දෙන්නේ නැහැ, රැහන් ටික අතේ තියාගෙන ඉන්නේ. එන්සයි මෙතන සඳහන් කරන්නේ ඉන්ද්‍රියානි රක්කන්ති පණ්ඩිතා. මේ ඉන්ද්‍රියෝ රැකගත්ත පණ්ඩිතයෝ කියලා සඳහන් කරලා උන්වහන්සේත් බොහොම සතුටින් ඒ වර්ණනාව කරලා එතන ඉවත් වෙනවා. අතකෝ අපරා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභාසි. අනිත් බ්‍රහ්මරාජයාත් ඊළඟට උන්වහන්සේගේ කාරණාව සඳහන් කරනවා. උන්වහන්සේ හදාගෙන ආපු කාරණාව මුල් කාරණා දෙකට වඩා මේක තවත් ඉතාම ඉහළ මට්ටමේ තියෙන කාරණාවක්. එතනදී සඳහන් කරනවා චෙත්වා කීලං චෙත්වා පලිගං ඉන්ද කීලං උහච්ච මනේජා තේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනාගාති. මේ තුන්වෙනි බ්‍රහ්මරාජයා වර්ණාවට හදාගෙන ආපු ගාථාව. චෙත්වා කීලං චෙත්වා පලිගං. මොකද්ද මේ කීල කියලා කියන්නේ? ඉස්සර නගරයක් සංවර්ධනය කරනකොට නගරයක් සංවර්ධනය කරනකොට පෙර අය සැලසුම් කරන නගරයක්. නගරයක් සැලසුම් කරනකොට ඉස්සරලාම කණු හතරක් හිටවනවා. මේකට අපි පාවිච්චි කරනවා නමක් ඉන්ද්‍රකීල කියලා. යමක් ශක්තිමත් නම් අපි කියන්නේ මොකද්ද? ඉන්ද්‍රකීලයක් වගේ කියලා. හොලවන්න බෑ. ඉතාම ශක්තිමත් මේ කණු හතර.
නගරේම වනසලා දැම්මත් මේ කණු හතර විනාශ කරන්න ලේසියෙන් ලේසියෙන් බෑ. සඳහන් කරන උඩට අඩි 10ක් තියෙනවා නම් මේ කණුව යටටත් අඩි 10ක් තියෙන ඕනෑම උපද්‍රවයකට ඔරොත්තු දෙන්නයි නගර සීමාව විනාශ වෙන්නේ නැහැ. ඕනෑම උපද්‍රවයකට විනාශ වෙන්නේ නොවි තියෙන්න තමයි මේ ඉන්ද්‍රකීල නගරේ හතර පොලේ හිටවලා තියෙන නගරයේ සැලසුම් කරන වෙලාවේ. අන්න ඒ වාගේ චෙත්වා කීලං චෙත්වා පලිගං ඉන්ද්‍රකීල වගේ මේ භික්ෂුන් වහන්සේලාත් දැන් කාටවත් උන්වහන්සේලා හොලවන්න බෑ. මේ ලෝකේ කිසි කෙනෙකුට හොලවන්න බැරි තරම් ශක්තිය.